අපි දන්නවා වැලිකඩ සිරගෙදර ඇති කරපු අපරාධය දැන් එළිදලා වෙලා තියෙනවා. රජය පිළිගන්නවා සාපරාධී ලෙස ගෝඨාභයගේ කාල පරිච්ඡේදයේදී ඇතුළට පැනලා දේගොලන්ට උවමනා මිනිස්සු මරන්න කරපු වැඩක් කියලා දැනට එළිදරව් වෙලා තියෙනවා. දැන් මේ වගේ තත්ත්වයක් තමයි තිබුණේ. ඒ වගේම අපි පොදුවේ රැඳවියන් මනුෂ්‍යෝ කියලා ඒගොල්ලෝ කිව්වට අමනුෂ්‍යන්ට වගේ සලකන ස්වභාවය හැමතැනම තියෙනවා. මේ ආණ්ඩුව යටතේ යම් යම් තැන්වලදී ඒ රැඳවියන් පහර දීම්, තුවාල කිරීම ආදිය තියෙනවා, වැරදි ලෙස සැලකීම්. අපි දන්නවා මේ රඳවගන්නේ දඬුවම් නෙවෙයි අත වශයෙන්. ජනතාව අතරට ආපසු යෑම සඳහා පුජ්‍යලයන් පුහුණු කිරීම හා ආබාධිත තත්ත්වයන් තියෙනවා නම් ඒව හරිගස්සා ගැනීමට තමයි රඳවගන්නේ. ඒකයි ඇත්ත තේරුම. ඒකයි කියන්නේ මිනිස්සු කියලා. පෙරගෙදර ඉන්නේ. දැන් මෙතන අපිට අහන්න කැච්ච කරුණෝලින් පේනවා විවිධ මට්ටමේ සිරකරුවන් ඉන්නවා. ඒගොල්ලන්ට සමාලෝචනය කළා. ඒගොල්ල ගැන සොයලබල්ලා ඒ සිරකාර පරිච්ඡේදය අඩු කරන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. ඒවා කෙරිලා නැහැ. ඒවා පාර්ශ්වික විදියට කරන්නේ. දේශපාලන බලපෑම් තියෙන අයට අවුරුදු 20න් ඉන්න එක්කෙනාට අවුරුදු 8න් ගෙදර යන්න පුළුවන්. නමුත් එහෙම බලපෑම් නැති අයට අවුරුදු 16ට ආවත් එයත් නොදැනුවත්ම ඊටත් එහා යන කල්ම ඉන්න පුළුවන් වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒතකොට මේ නිසා නොයෙකුත් සහනශීලී වැඩපිළිවෙල් තිබුණාට ඒවා ක්‍රියාත්මක වීමේදී විශාල අසාධාරණයන් වෙන්න බව පේනවා. මේවා අපි සාකච්ඡා කරලා එහෙම නැත්නම් බලපෑම් කළා ආපහු නිසි ලෙසට හරිගස්සා ගැනීමේ උවමනාව තියෙනවා. ඒ උඩ තමයි අපි මේ සංවිධානය හදලා වැඩ කරගෙන යන්නේ. අපිට සන්තෝසයි දැන් වැලිකඩ සිරගෙදර සිද්ධියෙන් තමයි අපි මේක ආරම්භ කළේ. ඒකෙදි ඉඳලා අපි විශාල උද්ඝෝෂණයන් කළා. ඒවට ප්‍රතිඵලයක් තියෙනවා. යම් ප්‍රතිඵලයක්, සම්පූර්ණ ප්‍රතිඵලයක් නැති වුණත් අපිට යම් ප්‍රතිඵලයක් පේනවා. ඒවා අපි සම්පූර්ණ කළා. ඒ වැලිකඩ සිරගෙදර මැරුණු හැම කෙනාටම කා සමානව වන්දි ලබා ගැනීම, ඒ වගේම ඊට වඩා එහා ගිහිල්ලා ඒ කුමන්ත්‍රණය මොකක්ද, කවුද ඒ කුමන්ත්‍රණය, ඒ අපරාධකාරයෝ කවුද කියන එක පැහැදිලිව උසාවි වලින්ම ඔප්පු කළා, එළියට අරගෙන අපි ඒ අය ලෝකෙට පෙන්නුම් කළ යුතුයි කියන අදහස මේ දෙමව්පියෝ දිගින් දිගටම කිව්වා. අපිට මුගක් දැනෙක් වන්දි නෙවෙයි, මේ අපරාධය කළේ කවුද කියලා අපිට කියන්න කියලා කිව්වා. මේ රැඳවියන්ගේ ගැටලුවලදී අපි දැක්ක සුවිශේෂම ප්‍රශ්නය තමයි වැලිකඩ බන්ධනාගාරයේ ඒ සිදුවෙච්ච සමූහ ඝාතනය. 2009 නොවැම්බර් 2012 නොවැම්බර් 9 වෙනි දින ඒ වෙච්ච සමූහ ඝාතනයෙන් 27ක් ඝාතනය වුණා. ඒතර මේ ඝාතනය සම්බන්ධයෙන් පහුගිය රජය මහින්ද රාජපක්ෂගේ රජය කිසිම ක්‍රියාවක් එහෙම නැත්නම් කිසිම මේකට දෙයක් කරේ නැහැ. ඒගොල්ලෝ කරේ ඒ ඝාතනය යටපත් කරන්න, ඒක යුක්තිසහගත කරන්න අවශ්‍ය කටයුතු කරන එක තමයි ඒගොල්ලෝ කරේ. ඒතර මෙවැනි තත්ත්වයක් තුළ තමයි මම හිතන්නේ අපිට කටයුතු කරන්න උනේ. ඒ අනුව අපි බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරකීම කමිටු විදිහට උද්ඝෝෂණය කරා. ඒ උද්ඝෝෂණ ඒ ප්‍රතිඵලයක් විදිහට රජය වර්තමාන රජයටත් සිදු වුණා. කමිටුවක්පත් කරන්න, ත්‍රිපුද්ගල කමිටුවක්පත් කරන්න. මේ කමිටුවේ වාර්තාව මේ වෙනකොට රජයට ලබා දීලත් දැන් වසරකටත් ඉක්මවලා තිනවා. නමුත් රජය මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. අපරාධකරුවන් නීතියට ඉදිරිපත් කරන්න, නීතියේ රැහැනට කොටු කරගන්න රජය වහා ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ තත්ත්වය තුළ තමයි අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් මේ සම්බන්ධ සවිස්තරාත්මක පැමිණිල්ලක් ඉදිරිපත් කරේ. මේ පැමිණිල්ලේ ප්‍රතිඵලයක් විදිහට අද රජයට සිදු වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන්, මේ අපරාධ සම්බන්ධයෙන් අඩු ගානේ වන්දියක් දෙනවා කියලා හරි කියන්න. එහෙම නැතුව මේ රජය කැමැත්තෙන් වොමනාවෙන් කරන දෙයක් නෙමෙයි. රජය අද අර මරන්න ගෙනිනවා වගේ තමයි අද මේ වැඩේ අද රජයට කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය තුළ අපි බලාපොරොත්තු වෙනවා රජය වර්තමානයේ අපරාධ නීතිය ක්‍රියාත්මක කරලා මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගනි කියලා. එහෙම නැතුව වන්දි මුදලක් දීලා මේක යටපත් කරන්න සිතනවා නම් මම හිතන්නේ මොකද මේක ඒක ඉතාමත් වැරදි දෙයක්. මොකද මේක සිවිල් ආරවුලක් නෙමෙයි, මේක අපරාධයක්. අපරාධ වලට වන්දි දීලා සමත කිරීමේ
නීතියක් ලංකාවේ නැහැ. අපරාධවලට තියෙන්නේ අපරාධකරුවන්ට දඬුවම් දීමේ නීති, අපරාධ නීතිය. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා රජය අපරාධ නීතිය ඉතා ඉක්මනට ක්‍රියාත්මක කරයි කියලා.